හැමෝම ආදරෙන් මගේ YouTube cooking channel එකට පිළිගන්නවා. ඉතින් අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද Nutella stuffed vanilla cupcakes හදාගන්නේ කියලා. ඉතින් මේ Christmas season එකේ ඔයගලන්ට මේ වගේ අලුත් recipe එකක් හදලා gedara දීම රස බලන්න පුළුවන්. දැන් අපි බලමු මේක හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා. Butter gram 125යි, piti gram 125යි, සීනි gram 125යි, bitter 2යි, baking powder gram 5යි, කිරි මේසැහැඳි 2යි, vanilla තේ හැන්දයි, ඒ වගේම piping bag එකකට අපි Nutella fill කරගන්න ඕනේ. මුලින්ම මම butter ටික bowl එකකට දාලා චුට්ටක් beat කරගන්නවා. ඊට පස්සේ මම සීනි ටික එකතු කරගෙන හොඳින් මේ ආකාරයට බීට් කරගන්නවා. ඊට පස්සේ බිත්තර එක බැගින් දාලා හොඳින් බීට් කරගන්න ඕනේ. දැන් මම කිරි මේසැහැඳි 2යි වැනිලා තේ හැන්දයි එකතු කරගෙන හොඳින් බීට් කරගන්න. දැන් මම පිටි ටිකයි බේකින් පවුඩර් ටිකයි හලා ගන්නවා. බීට් එක ඔන් කරන්නේ නැතුව පිටි ටික අපි මෙන්න මේ විදිහට mix කරගෙන ඊට පස්සේ බීට් එක ඔන් කරලා හොඳින් mix කරගන්න ඕනේ. විනාඩි 5ක් විතර මම මේ විදිහට හොඳින් බීට් කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි අපි හදාගත්ත කප්කේක් මික්ස්චර් එක තියෙන්නේ. දැන් මම කප්කේක් කේසස් ටික අපේ කප්කේක් ට්‍රේ එකට මෙන්න මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත කප්කේක් මික්ස්චර් එකෙන් අපේ රැපර්ස් ටික ෆිල් කරගන්නවා. දැන් මම ප්‍රීහීට් කරපු අවන් එකට සෙල්සියස් අංශක 180 විනාඩි 20 25 අතර කප්කේක් ටික බේක් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ අපි පහසුවෙන්ම හදාගත්ත වැනිලා කප්කේක්ස් ටික. දැන් මම නසල් එකක් යූස් කරගෙන මෙන්න මේ විදියට කප්කේක් එකේ මැද්දේ මාක් කරගන්නවා. දැන් මම පී එකකින් කේක් කැලි ටික මෙන්න මේ විදියට අයින් කරගන්නවා. ඊට පස්සේ අපි Nutella cupcake එකේ මැද්දට මෙන්න මේ විදියට පුරව ගන්න ඕනේ. දැන් මම චොක්ලට් අයිසිං වලින් කප්කේක්ස් ටික මෙන්න මේ විදිහට ඩෙකරේට් කරගන්නවා.
ඊට පස්සේ මම roasted cashews use කරගෙන cupcakes ටික garnish කරනවා. ඉතින් මේ තියෙන්නේ අපි පහසුවෙන් හදාගත්ත Nutella stuffed vanilla cupcakes. ඉතින් හැමදාමත් වගේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් like, comment, share කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ තවමත් subscribe වෙලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා all button එකට press කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයගලන්ට බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම නිරෝගීවත් සුබම සුබ නත්තලක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.